අයිබෝවන් ඔබ මේ කොනේ ලංකා පුවත් සේවය කෙනෙන වෙබ්පුවත් ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගි. මම නෝචානක ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල දෙසට. සාමාන්‍ය වැසියන්ගෙන් කොටි බලහත්කාරයෙන් ලේකණි. උතුරේ ජනතාවට එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 10ක්. 53 සහ 58 වන සෙනංක බිම්බෝම්බ ඇතුළු පස් බැමි අතරින් ඉදිරියට. දැන් පුවත් සවිස්තරව. LTT සංවිධානය වෙනුවෙන් ලේ පරිත්‍යාග කරන ලෙස කොටි ග්‍රහණයේ සිටින සාමාන්‍ය වැසියනට ත්‍රස්තවාදී නියෝග කර ඇතැයි කොටි ග්‍රහණින් මිදී පැමිණි වැසියන් සඳහන් කර ඇති බව යුද හමුදාව පවසයි. මුලදී යුද මුක්ත කලාපයේ කොක්කනායි ප්‍රදේශයේ පුල්ලියාර්කෝවිල අසල පිහිටවන ලද රෝහල වෙත රුධිරය ලබා දෙන ලෙස ත්‍රස්තවාදීන් මෙම ජනයාට නියෝග කර තිබේ. කොටි සංවිධානය වෙනුවෙන් සටන් වදින තරුණ පිරිස් හැර අන් සියලු ජනයාට මෙම නියෝගය අනිවාර්ය කර ඇති බව පලා පිරිස් පවසති. මෙම තාවකාලික රෝහලේ ත්‍රස්තවාදීන් සියකරණක් ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ. කොටි ත්‍රස්තවාදීන්ගේ මෙම නියෝගයට එරෙහිව මෙන්ම යුදමය කටයුතු සඳහා සාමාන්‍ය වැසියන් බලහත්කාරයෙන් බඳවා ගැනීමට එරෙහිවද යුද මුක්ත කලාපයේ සිටින ජනතාව විරෝධතා දක්වා ඇති බව වාර්තා වේ. කොටි ග්‍රහණයේ සිට පැමිණි ජනතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ආයතන හරහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මානුෂ්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් සර් ජෝන් හොම්ස් මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මානුෂ්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම්වරයා ඊයේ පස්වරුවේ අටියක හමන්ත්‍රයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු විය. වවුනියාව සහන ගම්මාන වෙත ඊයේ පෙරවරුවේ ගිය ජෝන් හොම්ස් මහතා ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගත් ජනතාව වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති සුබසාධන වැඩපිළිවෙලද නිරීක්ෂණයට ලක් කළේය. හෙතෙම එම සංචාරයෙන් අනතුරුව ජනාධිපතිතුමා හමු වී රජය විසින් ක්‍රියාත්මක කර ඇති සුබසාධන වැඩපිළිවෙල පිළිබඳව සිය ප්‍රසාදය ජනාධිපතිතුමා වෙත පළ කරන ලදී. අද උදෑසන 53 වන හා 58 වන සෙනංකවල හමුදා බට පිරිස් වල්යාන් මඩම් දකුණු ප්‍රදේශයේ තිබූ ත්‍රස්ත සැඟවුම් ස්ථාන ආක්‍රමණය කරමින් තවදුරටත් ඉදිරියට ගමන් කිරීමත් සමග ත්‍රස්තවාදීන්ට ඔවුන් සතුව තිබූ තවත් ප්‍රධාන ආරක්ෂක ස්ථාන දෙකක් අහිමි විය. ආරක්ෂක ආරංචි මාර්ගවලට අනුව මෙවැනි විට 53 වන සහ 58 වන සෙනංකවල බට පිරිස් විසින් ත්‍රස්තවාදීන් විසින් වල්යාන් මඩම් දකුණු හා නිරිත දිග ප්‍රදේශවල ඉදිකරන ලද පස් බැමිවල බලය සම්පූර්ණයෙන්ම සියතට ගෙන ඇත. ත්‍රස්තවාදීන් විසින් තවදුරටත් දකුණු දෙසින් ඇති මුල්ලියාන් වයිකාල් ප්‍රදේශයට පලා යාමට පෙර මෙම හමුදා ප්‍රහාරවලට දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන ලද බවද ආරංචි මාර්ග අනාවරණය කරයි. සිවිල් වැසියන්ගේ පලා යාම වැළැක්වීමට හා හමුදාවන්ගේ ඉදිරි ගමනට බාධා පැමිණවීම සඳහා පස් බැමි ආසන්නයේ බිම්බෝම්බ විශාල ප්‍රමාණයක් ත්‍රස්තවාදීන් විසින් අතුරා තිබූ බව ශ්‍රේෂ්ඨ ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සුවබැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට මහා බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍ය බර්නාඩ් මිලිබෑන් සහ ප්‍රංශ විදේශ අමාත්‍ය බර්නාඩ් කුෂ්ණ මහත්වරු හෙට දිවයිනට පැමිණීමට නියමිතය. එල්.ටී.ටී. ග්‍රහණින් මිදී පැමිණෙන ජනතාවට රජයේ සලසන මානුෂ්‍ය වැඩපිළිවෙල සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස රජයේ කරනු ලැබූ ආරාධනාවකට අනුව ඔවුන් මෙලෙස පැමිණේ. මෙලෙස පැමිණෙන විදේශ අමාත්‍යවරුන් දෙදෙනා ජනාධිපතිතුමන් විදේශ ඇමති රෝහිත බොබල්ලාගම අපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහත්වරුන් හමු වී සාකච්ඡා කිරීමට දැනීමිතය. ඉන් අනතුරුව ත්‍රස්ත ග්‍රහණයෙන් විදී පැමිණි සිවිල් වැසියන් සිටිද උතුරේ කඳවුරු පරීක්ෂා කර බැලීමටද ඔවුන් යෑමට නියමිතය. උතුරේ අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු උදෙසා ඉන්දිය රාජ්‍ය මගින් ශ්‍රී ලංකාවට ඉන්දියානු රුපියල් බිලියනයක මුදලක් ලබා දීමට තීරණය කර ඇත. මේ පිළිබඳව ඉන්දිය රාජ්‍ය මගින් ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා රාජ්‍යයට නිල වශයෙන් දැනුම් දීමක් සිදු කර ඇත. ශ්‍රී ලංකා රාජ්‍ය යුද මුක්ත කලාපයේ වැසිරට හානිදායක වන අයිරින් බර අවි යොදා ගනිමින් ප්‍රහාර එල්ල නොකර සිටීම පිළිබඳව යහපත් ප්‍රතිචාර දක්වමින් ඉන්දිය රාජ්‍ය මෙම පියවර ගෙන ඇති අතර මෙම තීරණය ඉන්දිය රාජ්‍යයේ ප්‍රශංසාවටද ලක්ව ඇති බව වාර්තා වේ. එස් සමගින් ලංකා පුවත් සේවය කෙන ආ වෙබ්පත් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වෙනවා. යළිත් අප ඔබ මුණ ගැසෙන්නේ හෙට දිනේදී. ඔබට සුබ දවසක්.